ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අදත් අපේ මුණ ගැසීම අලුත් පාර සමකින් ඔබ දන්නවා එළඹිට පාර්ලිමේන්තුවට එළඹිට පාර්ලිමේන්තුවේ අසුනක් වෙන් කර ගැනීම ආරම්භුණින් පළමු වතාවට තරඟ කරන්නා වූ අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් අලුත් පාර අප වෙන්කොට තිබෙන්නේ අද දවසේදී අපි අලුත් පාර වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ තරඟ ලයිස්තුවෙන් තරඟ කරන ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ලලිත් රවීන්ද්‍ර කුමාර මහතා සමගයි අපි අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මුලින්ම පටන් ගමු ඔබ දේශපාලනය ආරම්භ කරන තැනින් ඇයි කොතනින්ද දේශපාලනය ආරම්භ කරන්නේ මම මීට පෙර නම් දේශපාලනේ කරලා නැහැ මොකද මම ව්‍යාපාරිකෙක් වශයෙන් කුරුණෑගල ප්‍රසිද්ධිය ලැබලා තියෙන්නේ ඉතින් මේ අවස්ථාවේ අර පක්ෂ දෙකට කැඩීමක් මත මේ අපේ පක්ෂේ නායක අතුල විරාජ් කාර්මස්තුමා කතා කරලා දේශපාලනේ මොකද අභියෝගයක් තියෙනවා කියලා කිව්වා ඉතින් මම ඒ අභියෝගය බාර ගන්න සූදානම් මම දේශපාලනේට අවතීර්ණුන මේ අවස්ථාවේ ව්‍යාපාරික කැටිර ස්ථාවරය ගොඩනගාගෙන සිටියේදී ඇයි දේශපාලනයට එන්න ඕන කියලා හිතුවේ ඒ ආරාධනාව පිළිගන්න ඕන කියලා හිතුවේ මොකද ව්‍යාපාරයක් වශයෙන් මම ඉස්සරහටම ඇවිල්ලා තිබ්බා ඒ වුණාට ඉතින් මට හිතුණා මේක දේශපාලන පැත්තත් මේ අභියෝගය කොහොමද කරගන්න පුළුවන්ද මොකද කියලා ඉස්සරහට බලන්න දැන් ඒ අභියෝගයේ බාරගෙන දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ මේ වෙනකොට ඔය දෙකේ අතර වෙනස දැනෙන්න පටන් ගන්න තියෙනවා බොහොමේ දිනවා සාමාන්‍යයෙන් ව්‍යාපාර පවත්වාගෙන යාමට වඩා දේශපාලනය මොනතරම් අමාරුයි ව්‍යාපාරයට වඩා ටිකක් අමාරු තත්ත්වයක් තියෙනවා ඒ වුණාට ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි මට කරගෙන යන්න පුළුවන් මොකද මම ව්‍යාපාර කීපයකම නියලී ඉන්න නිසා ඒක ගැටලුවක් නැහැ විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කියලා කියන්නේ අතීතයේ එක්සත් ජාතික පක්ෂයේ දැඩි බලයක් තිබුණු දිස්ත්‍රික්කයක් දැන් ක්‍රමයෙන් මේක ගිලිහිමින් යනවා නේ එහෙම ගිලිහෙන්නත් නැහැ මොකද අර පක්ෂ දෙකට කැඩීම මත අපේ ප්‍රවීණ 6 දෙනෙක් විතර මේ සම වෙනත් පක්ෂයකට ගියා. ඒ වුණාට දැන් ඇත්තටම අපේ පටන් ගන්න අවස්ථාවේ චන්ද්‍රග්‍රහමේ 20%ක් විතර තමයි තිබ්බේ. දැන් ඇත්තටම 45ට 50ට විතර අපේ ජනතාව අපිත් එක්කම සම්බන්ධ වෙගෙන යනවා. දැන් ගම්වලට ගියාට පස්සේ ඒ පැතිවලින් ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද? ගංගොල ඉන්න ජනතාව ගොඩක් අසරණ තත්ත්වයේ තමයි තිබ්බේ මේක අපි කොහාට ඡන්දේ දිය යුත්තේ කියන එක තෝරගන්න බෑ ඒනවාට අපි ගෙයින් ගෙට හරි ගිහිල්ලා ඒ කට්ටියගේ තත්ත්වේ හැතිලා තියෙන ප්‍රශ්නේ මනස අපි निराකරණය කරගෙන යනවා දැන් විශේෂයෙන්ම අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිහා බැලුවට පස්සේ අපි කවුරුත් පිළිගන්න හැටියට ලංකාවේ බිහිවෙච්ච ආකර්ෂණීයම නායක හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා තරම් කරන්නේ ඒ දිස්ත්‍රික්කයෙන් ඒ අභියෝගය මොන වගේද එක්සත් ජාතික පක්ෂයට ඒක අපිට ලොකු අභියෝගයක් නෑ වගේ තමයි පේන්නේ මේ වතාවේ. ඔව්. ඇයි ඔබ ඇයි එහෙම කියන්නේ? මොකද අපේ කණ්ඩායම් නායකතුමා මොකද අපේ මොකද ඉස්සර හිට පරණය ගියාම අලුත්ම කණ්ඩායමක් තව මේකට පත් කරලා තියෙන්නේ. මොකද ඒකට තන ඉන්නවා උගත් අය ડોක්ටර්ස්ලා ඉංජිනේරු අය ප්‍රවීණ ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ ඒ වගේ දක්ෂ පිරිසක් ඉන්න තරුණ කට්ටියක්. මොකද ඒ කට්ටියට ගොඩක් අය කැමතියි මොකද අර පරණ පාර්ලිමේන්තුවේ හිටපු අයට වඩා මම හිතනවා ඒ කට්ටියට පොඩි මේ නැඹුරුතාවයක් තියෙනවා ජනතාව. ඇත්ත වශයෙන්ම ගමට ගියාට පස්සේ බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ නැද්ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් පහුගිය කාලේ තිබිලා ගමට මුකුත් උනේ නැහැ කියලා. චෝදනාවක් නම් වෙන්නේ නැහැ මොකද එක්සත් ජාතික පක්ෂයේ අපේ අගමැතිතුම ඉන්න කාලේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩක් ගමට සේවාවක් කරලා තියෙනවා පාරවල් හදන්න ඊළඟට සුවසැරිය අධ්‍යාපනයේ ගොඩක් සේවාවක් වෙලා තියෙනවා ඉතින් ඒ හින්දා ඒක ගැටලුවක් නෙමෙයි මොකද අපි කරපු සේවාව ගම දැනුවත් වීම අතින් පොඩි අඩුවක් තියෙනවා ඉතින් ඒ පැත්ත අපි හදාගෙන යනවා ගම්වලට ගියාට පස්සේ ගමේ මිනිස්සු තෘප්තිමත් වුණට වෙච්ච දේවල් ගැන අඩුපාඩුත් වෙලා තියෙනවා ඉතින් ඒවා නිර්වාකරණය කරගෙන යනවා ඉතින් තෘප්තිමත් භාවයක් තියෙනවා විශේෂයෙන් දැන් එක්සත් ජාතික පක්ෂය හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කයේට මේ මැතිවරණයෙන් පස්සේ මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් මොන වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්නේ ඉදිරියේදී අපි බිම් මට්ටමෙන්ම සංවිධානය කරගෙන මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉස්සරහට ගොඩනගාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ දැන් විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ප්‍රමුඛ කරගනිමින් ඒ වගේම විශේෂයෙන්ම කෘෂිකාර්මික ජීවිතය ගත කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොන වගේ දේවල් ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්නේ? අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ කෘෂිකර්මාන්තය ඩෙවලොප් කරලා ඒ කියන්නේ වැඩි දියුණු කරලා අපනයන තත්ත්වයක් වඩා ගන්න වෙළඳ පොළ අපනයන වෙළඳ පොළට ඇවතීර්ණ වෙලා මේ ගොවීන්ට යම්
සහනයක් ඇති කරලා ඒ පැත්ත දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ තරඟ ලයිස්තුව තුළ ගිය මහමැතිවරණයේදී තරඟ කරපු පහුගිය ජනාධිපතිවරණය තුළ සංවිධාන කටයුතුවලදී වඩා වැඩියෙන් ඉදිරියට ඇවිල්ලා වැඩ කරපු බොහෝ පිරිසක් අද පක්ෂය අතහැරලා ගිහිල්ලා ඒක මොනවාගේ අභියෝගයක් වෙයි? ඒක අපිට නම් ලොකු අභියෝගයක් නෑ. මොකද ඒ ගිය අයටම දැන් තේරලා තියෙනවා මං හිතන්නේ මේ ඡන්දෙන් පස්සේ නැවත එකතු වෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ කට්ටියට අපේ පක්ෂේ ඉන්න කට්ටියට ඒක අභියෝගයක් නොවේ කියලා තේරලා තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ එයි කියලා මොන හරි ගියක් තියෙනවද? එහෙමින් ගියක් තියෙනවා කතාව. විශේෂයෙන් ඔවුන් ආයෙත් ආවොත් එහෙම මේ දැන් ඔබ කිව්ව විදිහට එක්සත් ජාතික පක්ෂය වටා ගොඩනැගෙමින් ඉන්න ඔබ සහ ඒ අලුත් පිරිසට ආයතනක් නැති වෙයිද? ඒක ඉතින් අපේ නායකතුමා තෝරගනි. මොකද පක්ෂේ වැටුණු වෙලාවේ කරගහපු මේ අලුත්ම කට්ටිය මං හිතන්නේ ඒ කට්ටියට තැනක් නැති කරන්නේ නැති වෙයි. ඒ කට්ටියට යම් තැනක් හදලා ඉස්තරහට ගෙන යන්න කටයුතු කරයි. දැන් මේ අලුත් පිරිසත් එක්ක යන ගමනේදී දේශපාලන වශයෙන් තාම පරිණත මදි කියලා ඉන්න පිරිස එහෙම එකක් දැනෙන්නේ නැද්ද? එහෙම නැහැ. මොකද රටේ තියෙන දේශපාලන තත්ත්වය හොඳට අධ්‍යයනය කරලා අවුරුදු ගාණක් දැකපු අය ඉන්නේ. අර ඒ හින්දා එයාලට සමාජීය අත්දැකීම් වැඩි. ඒ හින්දා මං හිතනවා ඉස්සරහට සාර්ථක, ඒ කියන්නේ ගමට ලොකු සේවාවක් වෙලා ඉස්සරහට හොඳ ගමනක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශ්වය තුළ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතුව කණ්ඩායමක් තරඟ කරනවා. ඒ වගේම දැන් එක්සත් ජාතික පක්ෂයේ පෙර හිටපු කණ්ඩායම බෙදලා ගිහිල්ලා සංවිධාන බලවේගයෙන් තරඟ කරනවා. එතන ජනප්‍රිය චරිත කීපයක්ම ඉන්නවා. ඒක එක්සත් ජාතික පක්ෂ තරඟ ලයිස්තුවේ මොනවාගේ අභියෝගයක් වෙයිද? එක්සත් ජාතික පක්ෂයට ඉතින් අභියෝගයක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මේ අග්‍රාමාත්‍යතුමාගේ පක්ෂයත් සමග බලවේගයක් අතර තියෙන තරඟයත් අපි ලංකාවේ තිබ්බ ප්‍රබලම පක්ෂයක් හැටියට ශක්තිමත්ව කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් ඒ ඉන්න තරඟ ලයිස්තුව දිහා බැලුවට පස්සේ ඒ අය අතරින් මොන වගේ තරඟයක්ද නිර්මාණය වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තරඟ ලයිස්තුව ඇතුළේම? එතන ගත්තාම ජනාධිපතිවරණේ මං හිතන්නේ ලොකු ජයග්‍රහණයක් නැගුව අපි ජනාධිපතිතුමා. ඒ මත එවනවා. දැන් රටේ තියෙන ආර්ථික තත්ත්වය ගත්තාම ගොඩක් බිඳ වැටලා තියෙනවා. මොකද රටේ ජනතාවට දරන්න බැරි ආර්ථික මට්ටමක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. ඒ හින්දා මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ඒකේ වාසියක් එනවා ඉස්සරහට කියලා තේරෙනවා. කුරුණෑගල ජනතාව අතර තියෙනවද දැන් උන් ඉන්නේ කිසියම් ආකාරයක ආර්ථික පීඩනයක් කියලා කිසියම් මතයක්? එහෙම තියෙනවා. උන් කියනවා එහෙමද? ඔව්, ජනතාව කියනවා. සාමාන්‍ය ඔබට ව්‍යාපාරිකයෙක් හැටියට ඒක කොහොමද දැන්ලා තියෙන්නේ? ව්‍යාපාරික හැටියට ඉතින් ගොඩක් මිල අධික වීම මත ව්‍යාපාර ගොඩක් දැන් ඇත්තම කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ගලත්තාම ගොඩක් ව්‍යාපාර බිඳ වැටලා තියෙනවා. බැංකු වලින් සහන දෙනවා කියලා කිව්වට ඒ සහන මුකුත් ලැබිලා නැහැ ව්‍යාපාරිකයන්ට. ඉතින් ඒක අර මාධ්‍යයට එන දෙයක් විතරයි. එනකොට බිම් මට්ටමේ බලපුවොත් ව්‍යාපාරිකයන්ට මුකුත් සහන ලැබිලා නැහැ ගොඩක් බලපුවහම. කුරුණෑගල සමස්ත එකට ව්‍යාපාරිකයන්ට ඒ ප්‍රශ්නේ තියෙනවා? තියෙනවා. පෞද්ගලික ඔබට තියෙන ප්‍රශ්නක් නෙමෙයි. නෑ. අපි විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිළිබඳ කතා බහ කරද්දී අධ්‍යාපනය පිළිබඳ කුරුණෑගල ආසනයට නැත්නම් කුරුණෑගල නගර සීමාවෙන් ටිකක් එහාට යද්දී අධ්‍යාපනය පිළිබඳ බොහෝ ගැටලු මතුවලා තියෙනවා අතීතය තුළ. ඒ වගේ පිරිසෙනුවෙන් විශේෂයෙන් යමක් කරන්න බලාපොරොත්තුක් තියෙනවා? අධ්‍යාපනයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනදා තිබ්බා ගැටලුවක්. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපේ අකිල විරාජ් කාර්ය මැතිතුමා ගොඩක් ඒ අධ්‍යාපනයට අවශ්‍ය ගුරු හිගේ පියවලා සංවර්ධන කටයුතු ගොඩක් කරගෙන ගිහින් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ අධ්‍යාපනයේ කුරුණෑගල දැනටම ගැටලුවක් නැහැ. ලංකාවේ ඉහළ තැනක අධ්‍යාපනයේ පවත්වාගෙන යනවා. විශේෂයෙන් ගම්බද ප්‍රදේශ වලට යද්දී පහසුකම් වල අඩුවක් තියෙනවා කියලා බොහෝ විට චෝදනාවක් නැගුණා. ඔබ කියන්නේ දැන් මේ සියල්ල විසඳලා තියෙනවා කියලා? විසඳලා තියෙන්නේ. ඒ විසඳලා තියෙන ප්‍රශ්න වලින් තවත් ඉස්සරහට අරන් යන ගමට තව මොනවද දෙන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ මහමැතිවරණයෙන් පස්සේ? ගමට අපි බලාපොරොත්තු වෙනවා සංවර්ධනය. ඒ කියන්නේ මෙච්චර කාලයක් ආණ්ඩු වලින් වෙලා නැති දේවල් මොනවද බලලා ඒවා අඩුපාඩු, ඒ කියන්නේ ගම් මට්ටමේ සංවිධානය වෙලා ඒ කට්ටියගේ මොනවද තව අපි විය යුත්තේ කියන එක වෙනම ව්‍යාපෘතියක් ලෙස අරගෙන ඒවා අපි වැඩි දියුණු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන් ඔබේ කණ්ඩායම මේ වගේ මොනවා හරි හඳුනගෙන තියෙනවද මෙන්න මේ ප්‍රශ්න ටික මෙහි තියෙනවා කියලා? ඒ වගේ ප්‍රශ්න ටිකක් හඳුනාගෙන තියෙනවා දැනට. දැනට ඔව්. ඒකට වැඩ පිළිවෙළ සකස් කරගෙන යනවා. ඔබට සහ කණ්ඩායමට මෙවර මැතිවරණයේදී මොන වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා? මෙවර මැතිවරණයේදී මං හිතනවා අනිත්
පක්ෂත් එක්ක බලපුවාම අපේ පක්ෂේ වෙන් වෙලා ගියට වඩා වැඩි ශක්තිමත් භාවයක් අපි ගොඩනගාගෙන යන්න වැඩ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ තරඟ ලයිස්තුවට ඡන්දෙ දෙන කෙනෙක් ඔබට ලලිත් රවීන්ද්‍ර කුමාර් වෙනුවෙන් මන අපේ සලකුණු කළ යුත්තේ ඇයි කියලා ඔබට කියන්න පුළුවන්. මම ව්‍යාපාරික වශයෙන් ඉහළ මට්ටමක හිටියා. ඉතින් මට හිතුණා මේ ගමට රටට යම්කිසි සේවාවක් කිරීමට ඉතින් ඒ මත මට යම් ශක්තියක් ජනතාවෙන් ලැබුණොත් මේක ඉහළටම ගෙන යන්න ජනතාවේ මනාපය මට තියෙනවා නම් මට ලබා දෙන්න ඉතින් මට පුළුවන් ඉස්සරහට මේක මේ ජනතාව වෙනුවෙන් යම්කිසි සේවාවක් කරගෙන පවත්වා ගන්න. අද දවසේදී අප අලුත් පාර වෙන්කලේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරඟ කරන ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ලලිත් රවීන්ද්‍ර කුමාර් මහත්මයා සමග අපි එතුමන්ට සුබ ප්‍රාර්ථනා කරනවා එළඹෙන පාර්ලිමේන්තුව තුල අසනක් හිමි කරගන්න අවස්ථාව ලැබේවා කියලා. ඒ සුබ ප්‍රාර්ථනය සමගිනුයි අද දවසේ අපි අලුත් පාරෙන් සමුගන්නේ. හෙටත් අපි මුණ ගැහිමු අලුත් පාර්ලිමේන්තුවකට යන්නට බලාපොරොත්තු වෙමින් සිටින අලුත් මුහුණක් සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.